Reverend Father Roger Fernando. සුබ දවසක් අද ජූලි මාසේ 4 වෙනිදා සඳුදා පෘතුගාලයේ සාන්ත එලිසබෙත් මුනිවරියගේ නාම සාන්තුවර මංගල්‍යය. ඇය රජ පවුලක ඉපදුණු නිසා රාජකීයත්වයේ තුල ඇත හැම සැප සම්පතක්ම ලැබුණා. ඉතින් මේ රජතුමා සහ රැජිනට අවුරුදු 36කට ඉස්සෙල්ලා ශුද්ධවන්ත භාවයට ඔසවන ලද හංගේරියාවේ එලිසබෙත් තුමියගේ නම තැබුවා. ඒ ඥාති නැන්දා කෙනෙක් වෙච්ච ඇගේ නමම මෑටත් ලැබුණු දිනු ලැබුවා. ඒ නිසා තමයි මැකේ නමත් එලිසබෙත් වුණේ. කුමාරි අවුරුදු 12 වෙද්දී මේ එලිසබෙත් තුමිය 20ක් වූ පෘතුගාලයේ රජවන, ඒ කියන්නේ අවුරුදු 20ක් වෙච්ච පෘතුගාලයේ රජ ඩිනිස් සහ විවාහ ගිවිස ගත්තා. ඒ කාලේ හැටියට පුංචි කාලේම රජ පවුල්වල උදවියට විවාහ මංගල්‍ය උත්සව තීරණය කරනු ලබනවා. ඉතින් මෙසේ ඕන් විවාහ වෙලා කොන්ස්තන්සා සහ ඇල්ෆොන්සෝ නමින් දරු දෙදෙනෙකුත් ලැබුවා. හැබැයි මේ ඩිනිස් කියන ඒ පෘතුගාලයේ රජතුමා තම මෙහෙකාරියන් සමගත් වැරදි සම්බන්ධතාවයන් තුල සිට දරුවන් කිහිප දෙනෙකුත් බිහි වුණා. ඉතින් මේ දරුවන්වත් බලා ගන්නට එලිසබෙත්ට සිද්ධ වුණා. බලකලා. ඔව් කොච්චර නපුරු වුණත් ඒ රටේ නීති රීතිමාලාව සම්බන්ධව ඒ වගේම සරසවි ආරම්භ කිරීම සම්බන්ධ මේ චර්යා ධර්මයේ පිළිබඳව දැඩි විනයකින් තම රට පාලනය කළා. ඒ නිසාවෙන්ම මේ භාර්යාවට නැත්නම් එලිසබෙත් තුමියට පුළුවන් වුණා ඒ රජතුමාගේ සහයෝගයත් ඇතිව ඒ දරුවෝ සියලු දෙනාමත් බලා ගන්න අතරදී දෙව්මැදුරු වගේම ආරාමයල් ආරාමවල ඉදි කරන්නට. එනිසා තමයි කියන්නේ මේ මධ්‍යතන යුගයේ පෘතුගාලය රන් නකුරෙන් ලියවුණු කාලයක් බවට පත් වුණයි කියලා. හැබැයි මේ අවජාතක පුතුන් සමග මේ අල්ෆොන්සෝ තමාගේම දරුවා තරහවෙන් වගේ හිටියේ. එනිසා රජකමේ උරුමය නැති වෙයි කියලා බයෙන් මේ සොයිරන් එක්ක එක්තරා විදිහක උපායක යෙදුනා. ඒ වුණ මරලා මේ රජකම ගන්නවද මේ පිළිබඳ පුංචි කුකුසක් තිබුණා. රජතුමාත් මේ ගැන ලොකු අවධානයෙන් සිටියේ. මේ හැම එකකටම විසඳුම ලබා දෙන්නට එලිසබෙත් තුමියට පුළුවන් වුණා. ඒ නිසා මේ ඩිනිස් සහ එලිසබෙත් අතර තිබිච්ච පුංචි පුංචි මතවාදත් ටික ටික සංයෝගීව බොම සුහදව निराकरणे करगान्नट पुलुवांगुना अवसानेदी रोगी तत्वेट पत्वेच्च में रजतुमा मैं दुनाइन पास्से तमागे वैडिमहाल दरुआव रजकामट जने अल्फोंसो रजकामट बहार दुन्ना एक दास तुन्सीय विसी पहेदी इन अनतुरु में दिनीस तमागे स्वामी पुरुषागे मरणे इन पास्से एलिसबेत तुमे मोकद कले में सियलुम सैप संपत अतहरला ක්ලාරා පැවිදි ආරාමයකට ඇතුළු වුණා. එහිදී තිබිච්ච තමා සතුව තිබිච්ච මුදල් වලින් බොහොම පුණ්‍ය කටයුතු කළා. රෝහල් ලැබුවා. ඒ වගේම තමාගේ නැන්දා වෙච්ච හංගේරියාවේ එලිසබෙත් තුමියටම ඒ ආරාම කැප කරනු ලැබුවා. මෙසේ තමා සියල්ලම පසු කාලයක කැප කරලා මේ පැවිදි ජීවිතය තුළ දැහැන්ගත වුණා. මෙසේ ජීවිතය දිව්‍යන් වහන්සේට කැප කරමින් 1300 36 දී ජූලි මාසේ 4 වෙනිදා ස්වාමීන් වහන්සේගේ හස්තයට තම ජීවිතය ඔප්පු කරනු ලැබුවා. මේ පසුබිමත් එක්ක අපිම අද දේව වචනයේට පළවෙනි කියවීම ඔබට මතක ඇති පසුගිය දවස්වල අපි දේශ භාවනාවට උපයෝගී කරගත්ත යසායා දිවසිවරයාගේ කෙටි වදනක් සහ ආමෝස් දිවසිවරයා සාධාරණත්වයේ දිවසිවරයා අද අපි දකිනවා මේ හොසෙයා දිවසිවරයාගේ කතා පුවත. ඔහු අර ආමෝස් දිවසිවරයා තරම් මහා ප්‍රබලව මිනිසුන්ට කතා කළේ නැහැ. බොහොම සුහදව තමාගේම ජීවිතයම බෙදාගෙන. මොකද අපි දන්නවා හොසෙයා කියන්නේ විවාහ වුණේ බොහොම වෛශ්‍යාවක් සමග. ඒ තුල දරුවෝ උපද්දන්නට සැලසුණා. දිව්‍යන් වහන්සේ ඔහුට කළා, මම මේ වගේ තමයි ඊශ්‍රායල් ජනතාව වෛශ්‍යාවක් වගේ මට ද්‍රෝහීකම් කරලා මගෙන් ඈතින් ඈතට ගියත් මම ඔවුන්ට ආදරය කළා. ඔබත් ඔබේ මේ වෛශ්‍යාවක් බඳු වූ ඔබේ ගෝමර් කියන භාර්යාවට ආදරය කරන අය කොච්චර නපුරු විදියට තමාගේ විවාහ පොරොන් කඩ කරලා වෙන වෙන පුද්ගලයන් හොයාගෙන ගියත් ඔබ ඇයට ආදරය කරන්නේ. මේ ලෙන්ගතු කම නිසා ඔබ බොහොම සුමට ආදරයකින් අර ආමෝස් වගේ දරුණු ලෙස මිනිසුන්ට කතා කළේ නැහැ.
එනිසා තමයි ඔහුගේ අර personal tragedy එකත් එක්ක මිනිස්සුන්ට කතා කරනු ලැබුවා. දැන් අපි ඒ පසුබිමත් එක්ක බොහොම ලස්සන සුවිශේෂ පාඩයක් අද දිගහැරෙනවා මතේතුමාගේ මේ සමදර්ශක සුවිශේෂකවරු පුංචි පුංචි වෙනස්කම් වලින් මේ ජයිරස්ගේ දියණිය. දැන් අද අපි මතේතුමාගේ සුවිශේෂයේදී අපිට සඳහන් වෙන එක්තරා ප්‍රධානියෙක් ඇවිල්ලා තමයි කියන්නේ මගේ දුව මැරුණයි කියනවා. හැබැයි අනිත් සමදර්ශක සුවිශේෂකවරු ලූක් මාක් මේ පුද්ගලයාව හඳුන්වනවා ජයිරස් කියලා. ජයිරස් මේ ධර්මශාලා ප්‍රධානියා. මේ ප්‍රධානිය කමාරුට ජයිරස්ම වෙන්නට ඇති. හැබැයි දියණියගේ නමක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දියණියගේ අවුරුදු වයසත් කියන්නේ නැහැ. මෙතනදී තවත් විශේෂ දෙයක්. මෙතන අද සුවිශේෂය තුළ මේ දියණිය මැරුණයි කියනවා. හැබැයි මාක් ලූක් තුමා කියන්නේ මරණාසන්නව සිටිනවා. මේ පුංචි පුංචි වෙනස්කම්. ඒතර මතේතුමාගේ සුවිශේෂයේ මේ ස්වාමින් වහන්සේ ඔව් සමග යනවා මේ මැරිච්ච දියණියව සුව කරන්න. එතකොට අර මහලේ රෝගයෙන් උත්පල වෙච්ච කාන්තාව වෙනවා. බොහොම කෙටියෙන් තමයි අද සුවිශේෂක කතුවරිය මේ සුව කිරීම අපට මතක් කර දෙන්නේ. හැබැයි ඔබ මාක් තුමාගේ සුවිශේෂය කියලා බොහොම සවිස්තරාත්මකව මේ ජයිරස් එක්ක යද්දි අර අවුරුදු 12ක් දුක් විඳලා වෙද්දු ළඟට ගිහිල්ලා තමගේ සේසසම නැති කරගෙන ඇය අවසානයේදී විශ්වාසය තුල අර ස්වාමීන් වහන්සේගේ දාවල්ල ස්පර්ශ කරනවා. එතකොටම උන්වහන්සේට දැනුණ තමගේ බලය නිකුත් වුණා. නතර වෙලා අහනවා හොයනවා කවුද මාව ස්පර්ශ කළේ? ඔබ දන්නවා ඒ ගෝලියෝ ටික කියන හැමෝම තෙරප තෙරප ඉන්නවා ස්වාමීනි කවුද තෙර ඔබව ස්පර්ශ කළේ කියලා අහන්නත් ප්‍රශ්නයක් නම ස්වාමීන් වහන්සේ දන්න උනාසට අවශ්‍යයි මේ පෞද්ගලිකවම සුවය ලබාගත්තු පුද්ගලයා මා ළඟට එන්නට නෑ. බයෙන් වේවුල වේවුල මේ බොහොම වේදනාවෙන් ලැජ්ජාවෙන් හිටපු තමගේ අසනීපය මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියපුවාම ඇහැව සූපත් කරන ඇගේ ලේ ටික ස්වාමීන් වහන්සේ අරගෙන ඇගේ ලේ ගැලීම නවතා කුරුස ගසට ගොස් තමගේ ලේ සිඳ හෙළමින් ඇයව නිතාවටම සූපත් කළා. ඒ වගේම ඉන්න අනතුරුව ජයිරස්ගේ ගෙදරට ගිහිල්ලා තලතා කුමී කියලා මේ අවුරුදු 12 බලන්න මේ 12 තියෙන මේ ලස්සන සම්බන්ධතාවේ ඇගේ වයසත් අවුරුදු 12යි මේ කාන්තාවත් අවුරුදු 12ක් දුක් වින්දා. මේ අවුරුදු 12 කියන්නේ වැඩිවියට පත් වෙන දවස. කියන්නේ ජයිරස් ටිකෙන් ටික මේ දරුවා වැඩිවියට පත් වෙද්දී තමගේ විශ්වාසය මුහුකුරා ඉහළම ස්ථානයකට ගිහිල්ලා දුව ආසනීප වෙද්දී බිඳුවටම වැටෙනවා. අනිත් පැත්තේ මේ කාන්තාව අවුරුද්දෙන් අවුරුද්ද තමගේ බලාපොරොත්තු ටික 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 අඩු කරගෙන සියල්ලම අතහැරලා අවුරුදු 12ක්ම දුක් විඳලා අවසානයේදී බින්දුවට වැටිච්ච වෙලාවේ තමයි දෙන්නම ජේසු ළඟට එන්නේ. බලන්න අපේ උත්සාහයන් අපේ බලපුලුවන්කාරකම් ශක්තියන් තුල අපි හැමදේම කරලා කරලා අන්තිමට පය ගාපුවත් අයි අල්ලපුවත් අයි නැති වෙලා ජේසු ළඟ වැටුනොත් අන්න එතනින් නැගිටින්නේ මහා ප්‍රබල චෛත්‍යයක්. මේ ජයිරස්ටත් උනියෝකයි අවුරුදු 12ක් ලේ රෝගෙන් දුක් විඳ ඇයටත් උනියෝකයි ජේසු ළඟට ආවොත් ඔබ ශාරීරිකව මරුණත් අධ්‍යාත්මිකව මරුණත් උන්වහන්සේට පුළුවන් එක ස්පර්ශයකින් ඔබව සුවපත් කරන්න ඔබට නැවත ජීවන හුස්ම ලබා දෙන්න. ඒ නිසාද මේ මංගල්‍ය පවත්වන සාන්ත එලිසබෙත් මුනිවරියත් සියල්ලම අතහැරලා ආරාමයකට ගිහින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්නට පරිත්‍යාගීශීලීව උදව් වුණා මෙන් ඔබත් ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේට දෙන්න. ඔබගේ ස්පර්ශය තුල ස්වාමීන් වහන්සේට පුළුවන් හැම ලෙඩ රෝගක් ශාරීරික මානසික අධ්‍යාත්මික වැටිලා ඉන්න දරන්නට සුවේ සැනසීම දීලා අපව නැගිටවන ස්වාමීන් වහන්සේගේ බලය ඉල්ලලා මේ සුදුවරියගේ මෑදිහත් කමින් අපිත් ශක්තිය ඉල්ලලා ආරක්ෂා කරමු. ජෙස්පීටයි.